ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඔයාලා මේ එකතුලා ඉන්නේ SL Academy YouTube channel එක වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයා YouTube සඳහා වීඩියෝ හදන කෙනෙක්ද? එහෙම නැත්නම් නිතරම TikTok videos හදන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා වෙන යම් වීඩියෝ එඩිටින් කරන කෙනෙක්ද? ඔයා මොන විදිහේ වීඩියෝ හදුවත් ඔයාට අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්පීඩ් එක වැඩි කරන්න, ඒ වගේම ස්පීඩ් එක අඩු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි වීඩියෝ එකක් වුණත් ලස්සන. ඒ කියන්නේ වීඩියෝ එකට ස්ලෝ මෝෂන් දාන හැටි සහ වීඩියෝ එක ස්පීඩ් එක වැඩි කරන්න හැටි. මම අද කියලා දෙන්න CapCut කියන වීඩියෝ එඩිට් ඇප් එකෙන් කොහොමද මේක හරියටම කරගන්න කියලා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරගෙන notification button එක ඕල් කරගෙන අපි දැන් වීඩියෝ එකට කොහොමද මේක කරන්න බලන්න. මෙන්න මේකට ඕන වෙනවා පොන්චිම පොන්චි ඇප් එකක්. ඒ ඇප් එකට කියන්නේ යාලුවනේ CapCut ඇප් එක කියලා. ඔයාගේ Android phone එකක් නම් තියෙන්නේ ඔයා Play Store එකට ගිහිල්ලා CapCut කියලා search කරන්න. CapCut කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඔයාගේ iPhone එකක් නම් තියෙන්නේ App Store එකට ගිහිල්ලා CapCut කියලා search කරන්න. App Store එකට මේ ඇප් එක තියෙනවා. ඉතින් මේක සුපිරිම video edit ඇප් එකක්. සරලවම කියනවනම් මේක සම්පූර්ණයෙන්ම free. මේක watermark එක අපිට අයින් කරන්න ඒකෙම option එකක් දීලා තියෙනවා. එහෙනම් මේ video edit ඇප් එක ඔයාලට TikTok වලට එහෙම නැත්නම් YouTube video හදන්න එහෙම නැත්නම් වෙන video එකක් හදන්න භාවිත කරන්න පුළුවන්. ඔයා CapCut ඇප් එක මෙන්න මේ විදිහට install කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් open කියන එක touch කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ CapCut කියන video edit ඇප් එකෙන් හරියටම මේ slow motion video එක edit කරගන්න කියලා. ඉතින් මම ඒකට පෙන්වන්න ඔයාට පොඩි video clip එකකුත් මේකට import කරලා අපි පෙන්වන්නම් කොහොමද මේක edit කරගන්න කියලා. ඔයාට මෙතන new project කියන එකට යන්න ඕනේ. මෙන්න මේ new project කියන එකට ඔයා touch කරලා එකපාරක් යන්න. එතකොට කෙලින්ම ඔයාගේ gallery එකට තමයි යන්නේ. මෙන්න මේ විදිහට gallery එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාගේ ස්ලෝ මෝෂන් කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක ස්ලෝ කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එක ස්පීඩ් කරන්න අවශ්‍ය වීඩියෝ කොටස මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. මම දැන් මෙතනින් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් පාත දකුණු පැත්තෙන් තියෙනවා ඇඩ් කියලා. මෙන්න මේ ඇඩ් කියන එක දෙන්න. එතකොට මේ වීඩියෝ එක කෙලින්ම මේ වීඩියෝ එඩිට් ඇප් එකට මෙන්න මේ විදිහට ඉම්පෝට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගැලරියෙන් අපි වීඩියෝ එක ඇඩ් කරගත්තු ගාමම අපි කරගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි මේක වෝටර්මාක් එකට ටග් ගාලා ඩිලීට් කරලා දාන්න. ඔයාට මෙන්න මේ වීඩියෝ එකෙන් ඉස්සරහට දකුණු පැත්තට මෙන්න මේ විදිහට ඇදගෙන යන්න ඇඟිල්ලේ. ඇදගෙන ගියාට පස්සේ මෙතනින් අන්තිමටම තියෙනවා එන්ඩින් කියලා. මෙන්න මේ එන්ඩින් කියන කෝඩ් එකපාරක් ඔයා ටච් කරන්න. මෙන්න මේ එන්ඩින් කියන කෝඩ් ටච් කරාට පස්සේ මෙතන තියෙනවා ඩිලීට් කියලා එකක්. මෙන්න මේ ඩිලීට් කියන එක දෙන්න. හරි මෙතන ඩිලීට් කියන එක දුන්න ගාමම යාළුවනේ අර වෝටර්මාක් එක මේ ඇප් එකේ තියෙන අයින් වෙලා යනවා. මේකට අපිට කිසිම මොඩලක් ගෙවන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරගන්න පුළුවන්. ඉතින් මම දැන් වීඩියෝ එක එඩිට් කරලා පෙන්නන්නම්. එඩිට් කරලා ගැලරියට සේව් කරගත්තට පස්සේ තමයි අපිට හරියටම මේකේ අපි ස්ලෝ එක අප් කරපු හැටි ඒ වගේම ඩවුන් කරපු හැටි හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඉම්පෝර්ට් කරපු ගාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක වාට මෙන්න මෙතන ත්‍රිකෝණය ටච් කරලා මේ වීඩියෝ එක ප්ලේ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වීඩියෝ එකෙන් පේනවා මේක ගොඩක් ස්පීඩ් වීඩියෝ එකක් තමයි මේ ගැල්ලම. ඉතින් දැන් මම මේක ස්ලෝ කරලා එහෙම නැත්නම් ස්පීඩ් කරලා වාට පෙන්නන්නම් කොහොමද මේකෙන් හරියටම වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේකෙන් ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඉතින් මේකෙන් මම කලිනුත් මේක ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ එඩිට් කරන ටියුටෝරියල් එකක් ගෙනවා CapCut වලින්. ඉතින් මම ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඕන නම් එකෙන් බලන්න. මම අද කියලා දෙන්නේ මේක ස්ලෝ මෝෂන් වීඩියෝ හදන විදිය විතරයි. ඊට අමතරව දේවල් ඉගෙන ගන්න ඕන නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ තියෙනවා වීඩියෝ එක. ඔයාලට මෙතනින් පේනවා මේ ඩොට් එකෙන් පේන්නේ. මෙන්න මේ වීඩියෝ එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ කැමති තැනකින් මෙන්න මේක ක්‍රොප් කරගන්න පුළුවන්. මෙතනින් යනවා ස්ප්ලිට් කියලා. මම එකමිට මෙතනින් ස්ප්ලිට් කියන එක එකපාරක් ටච් කරනවා. එතකොට ඔන්න බලන්න යාළුවනේ වීඩියෝ එක කොටස් දෙකකට කැඩුනා. දැන් මට මේ දෙවෙනි කොටසට තමයි ඕනේ ස්ලෝ මෝෂන් එකන් ඉෆෙක්ට් එක ඇඩ් කරන්න. දැන් මම මේක උඩ එකපාරක් මෙන්න මේ වීඩියෝ එක උඩ ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් වෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ස්පීඩ් කියලා ඔප්ෂන් එකක් මෙතනින් වෙහෙලා තියෙනවා. ඉතින් මෙතන ස්පීඩ් කියන එක දුන්නාට පස්සේ normal සහ curve කියලා දෙකක් වෙලා තියෙනවා. ඉතින් දැන් මම මෙතනින් යන්නේ මේ curve කියන එකට. ඔයාත් මෙතන මේ curve කියන එක touch කරන්න. curve කියන එක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් මෙයාල අපිට ස්පීඩ් එක කෙලින්ම ඔටෝම හැදෙන්න option ගොඩකොත් මේකේ දීලා තියෙනවා. ඉතින් ඒ ටික මම දැන්ට පස්සේ පෙන්වන්න. දැන් මම පෙන්වන්නම් අපිට අදාළ තැනදී මේ විදිහට ස්පීඩ් එක අප් කරගන්න හෝ down කරගන්න කොහොමද කියලා. ඔයා මෙතනින් යන්නේ මෙතන මේ ඔයාලට පේනවා custom කියලා එකක් තියෙනවා. මෙන්න මේ කස්ටම් කියන එකට ඔයා යන්න ඕනේ. මේ කස්ටම් කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාට මෙන්න මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙන. මෙතනින් එඩිට් කියන එක දෙන්න. හරි මේ විදිහට එඩිට් කියන එක දුන්නට පස්සේ යාළුවනේ ඔයාට මේ ඩොට් වලින් උඩට පාත්‍රය ඇදලා මේ වීඩියෝ එකේ ස්පීඩ් එක අප් ඇන් ඩවුන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනින් මේ පේනවා පාත්‍ර ඉරක්. ඒ ඉර මෙන්න මේ විදිහට ඇදලා ඇවිල්ලා ඔයාට කැමති තැනක මේ ඩොට් වල
ආයෙත් ඩොට් එකක් දාගන්න පුළුවන්. මෙතන තියෙනවා ඇඩ් බීට් කියලා. මෙන්න මෙතනින් ඔය එකක් දාගන්නවම. ඊට පස්සේ නැවතත් මේ ඉර මේ විදිහට මෙන්න මේ ඉර ඇදගෙන ගිහිල්ලා මෙතනන් මේ ඇඩ් බීට් කියන එක දෙනවා. ඒ විදිහට මම මේ ඉර ඇදගෙන ගිහිල්ලා තැන් ටිකකින් මෙන්න මේ විදිහට ස්පීඩ් එක අප් ඇන් ඩවුන් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට මේ තියෙන ඩොට් මේ ඩොට් එක උඩට පාතර ඇද්දර දැම්ම මට ස්ලෝ කරන්න අවශ්‍ය කොටසේ ඩොට් එක මේ විදිහට පාතර අදිනවා. ඉතින් ඔයාට ස්ලෝ කරන්න අවශ්‍ය කොටසේ ඩොට් එක මේ විදිහට පාතර ඇදගන්න. ඒ වගේම ඔයාට වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරන්න ඕනේ කොටසේ ඩොට් එක මේ විදිහට සිලෙක්ට් කරලා ඩොට් එක උඩට අදින්න. ඉතින් පාතර ඇද්දාම වීඩියෝ එක ස්ලෝ වෙනවා. ඒ වගේම ඩොට් උඩට ඇද්දට පස්සේ වීඩියෝ එක ස්පීඩ් අප් වෙනවා. ඉතින් මේ විදිහට තමයි දැන් ඔයාලට මෙතනින් පේනවා ඇති. මේක ගොඩක්ම හොඳටම මේක ගැලරියට සේව් කරාට පස්සේ තමයි යාළුවනේ පේන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට ඩොට් පාතර ඇදලා වීඩියෝ එක ස්ලෝ කරගන්නත්, ඒ වගේම ඩොට් උඩට ඇදලා වීඩියෝ එක ස්පීඩ් අප් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙන්න මේ විදිහට කස්ටමයිස් කරගන්නවා. ඊට පස්සේ අපි මම මේක ගැලරියට සේව් කරාට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද මේක ස්පීඩ් එක අඩු වෙලා තියෙන්නේ, ඒ වගේම ස්පීඩ් එක වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ කොටස යාළුවනේ හදාගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ස්ලෝ මෝෂන් ඉෆෙක්ට් එකක් මේකට ඇඩ් කරන්න. අපිට කැමති තැනට වීඩියෝ එක ස්ලෝ කර හැකි, ඒ වගේම වීඩියෝ එක ස්පීඩ් එක වැඩි කර හැකි, ඒ ඕන එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක අවශ්‍ය නම් ඔයාලට කෙලින්ම මෙතන මේ හරි මාක් එක තියෙනවා. මේ හරි මාක් එක දුන්න ගමන් ඔයාලට මේ වීඩියෝ එක සේව් වෙනවා. ඉතින් මම මේක දැන් සේව් කරන්න නැතුව නැවතත් බැක් වෙන්න මම ආගේ මේකෙන් අපිට මේ එඩිට් කරන්නම දුන්න ඔප්ෂන් වලින් මම දැන් කරලා පෙන්නන්නම් ඊළඟට කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයාලට මේක කෙලින්ම මෙතනින් හරිය දුන්න ගමන් සේව් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට බැක් වෙනවා. බැක් වෙලා මම දැන් පෙන්නනම් මේ ඇප් එකෙන් අපිට දීලා තියෙන ඔප්ෂන් වලින් කොහොමද ඒ ඇප් එකේ තියෙන ඔප්ෂන් මේකට ඇඩ් කරන්න කියලා. ඔයාලට පේනවා මේ වගේ ගොඩාක් ඔප්ෂන් තියෙනවා. මම දැන් මේ පළවෙනි මේ කන්ද වගේ කෝඩ් එකපාරක් ටච් කරනවා. මේක උඩ ටච් කරාට පස්සේ දැන් මෙතනින් බලන්න මේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ වෙනවා. ඒකනොත් ඒකේ තියෙන ඔප්ෂන් වලිනොත් අපිට මේක අප් ඇන් ඩවුන් කරගත්ත හැකි. ඉතින් ඒකට වඩා අපිට හොඳම දේ තමයි අපිට අවශ්‍ය තැනට මෙන්න මේ කස්ටම් ගිහිල්ලා මේකේ ස්පීඩ් එක අප් ඇන් ඩවුන් කරගන්න එක. ඉතින් මේ විදිහට ස්පීඩ් එක අප් ඇන් ඩවුන් කරලා ඔයාලට මේක හදාගන්න පුළුවන්. දැන් මම මේ හදාගත්තු එක කලින් තියෙන. දැන් මම මේක මගේ ෆෝන් එකට සේව් කරලා පෙන්නන්නම් කොහොමද මේක හරියට වැඩ කරන්න කියලා. මොකද දැන් අර මේ එඩිට් කරන ගමන් මෙතන ප්ලේ වෙනකොට ඔයාලට පේන්නේ නැතුව තනිකන් ස්ටක් වෙයි වගේ තමයි යන්නේ. ඒක මේ ඇප් එකේදි හින්දා තමයි. හැබැයි මේක ගැලරියට සේව් කරගත්තට පස්සේ යාළුවනේ මේක හොඳටම ස්පීඩ් අප් වෙනවා. ඒ කියන්නේ අපි හදාගත්තු එක හදාගත්තු වීඩියෝ එක අපිට හොඳටම බලා ගන්න පුළුවන් ස්පීඩ් එක අඩු වෙලා වැඩි වෙලා ප්ලේ වෙන විදිය. ඉතින් දැන් මම මේ විදිහට මෙතනින් මේ හරි මාක් එක තියෙන්නේ. මෙන්න හරි මාක් එක උඩ එකපාරක් ටච් කරගන්නවා. නැවතත් මෙතන මේ හරි මාක් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මෙතන උඩ තියෙනවා පොඩි ඊතලයක්. මෙන්න මේ ඊතලේ උඩ එකපාරක් ටච් කරන්න. එතකොට යාළුවනේ මෙන්න මේ විදිහට ගැලරියට මේක එක්ස්පෝට් වෙනවා. දැන් මෙතන මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතාලම ඉක්මනින් මේක ගැලරියට සේව් වෙනවා. ඉතින් මම ගැලරියට සේව් වුණාට පස්සේ පෙන්වන්නම් මේක ප්ලේ කරලා අපි හදාගත්තු එක හරියටම වැඩ කරනවාද කියලා. මේ තියෙන්නේ දැන් අපි මුලින්ම ස්ලෝ මෝෂන් දාලා ඒ වගේම අන්තිමට ස්පීඩ් අප් කරපු වීඩියෝ එක.